සුබ දවසක් වේවා. අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා සිංහල මොහොතේ YouTube channel එකට. අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ 2024 අවුරුද්ද අලුතෙන්ම නිකුත් වන මලයාලම් මූවී එකක්. ඒ තමයි thriller romance කියන කාණ්ඩයට අයිති රංජිත් සිනමා කියන මූවී එක. කවුරු හරි කෙනෙක් චිත්‍රපටයක් විදිහට ලියපු කතාවක් ඇත්තම ජීවිතේ සිද්ධ වෙන්න පටන් ගත්තොත් එහෙම මොන වගේ තත්ත්වයක් උදා වේද? ඉතින් මේ වගේ සිද්ධියක් වටා ගොඩ නැගුණු ලස්සන වෙනස්ම විදිය කතාවක් තමයි මේකේ අන්තර්ගතය වෙන්නේ. වීඩියෝ එක ඉවරන කල්ම බලලා අන්තිමට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම තමයි තාමත් අපේ channel එක subscribe කරලා නැති කවුරු හරි ඉන්නවා නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි movie එකට යමු. ෆිල්ම් එක පටන් ගද්දිම පෙන්වන්නේ රංජිත් එහෙම නැත්නම් අපේ ෆිල්ම් එකේ ප්‍රධානම නළුවා හොස්පිටල් එකක ඉන්න සිද්ධිය. පේන විදියට මෙයාට කවුරු හරි හොඳටම පහර දීලා තියෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ස්නයිපර් කෙනෙක් බිල්ඩින් එකක් උඩ ඉඳලා බැංකයක් දිහා බලාගෙන ඉන්න විදිය. ඒත් එක්ක මුහුණු ආවරණය කරගත්ත හොරු සෙට් එකක් මේ බැංකුවට පනිනවා. මේ කට්ටිය බැංකුවේ ඉන්න හැමෝටම බිමට පාත් වෙන්න කියලා බැංකුවේ එක මැනේජර් කෙනෙක් විතරක් ලොකර් එක තියෙන තැනට අරගෙන යනවා. දැන් අපි දකින්නවා බැංකුවට ඇවිල්ලා ඉන්න 100 කෙනෙක් විතර අර හොරු සෙට් එක කොච්චර කිව්වත් බිමට පාත් වෙන්නේ නැහැ. හොරු සෙට් එක මේ 100ව බලෙන්ම පාත් කරන්න හදනකොටම පිටිපස්සෙන් ආපු සිකියුරිටි ගාඩ් කෙනෙක් මේ හොරු සෙට් එකේ කෙනෙක්ට හොඳ පහරක් ඔලුවට ගහනවා. සීන් එක ඊළඟට මාරු වෙනවා පොලිස් ස්ටේෂන් එකට. දැන් අර හොරු සෙට් එක අල්ලගෙන පොලිසියට බාර දීලා. ඇත්තට මේ වෙලාවේ අපිට තේරෙනවා මෙයාලා ඇත්තම හොරු සෙට් එකක් නෙමෙයි. මිනිස්සුන්ව ප්‍රෑන්ක් කරන වැඩසටහනක් කරන ටීවී channel එක කට්ටියක්. දැන් ඒ ටීවී නාලිකාවේ අයිතිකාරයා අර සිද්ධිය වුණ බැංක එකේ මැනේජර්ත් එක්ක මේ පොලිස් ස්ටේෂන් එකට එනවා. මේ වෙද්දි හැමෝම දන්නවා කට්ටිය ඇවිල්ලා තියෙන්නේ බැංකුව මං කොල්ල ගන්න නෙමෙයි, ඒක නිකන් අර ටීවී channel එකෙන් කරපු ප්‍රෑන්ක් එකක් කියලා. ඉතින් බැංක් මැනේජර්ත් එක්ක කතා කරාට පස්සේ පොලිසිය OIC කැමති වෙනවා අර කට්ටියව නිදහස් කරන්න. මේ වෙලාවේ එක පොලිස් නිලධාරියෙක් මේ කට්ටියට කියනවා අද SI හිටපු නැති හින්දා තමයි උඹලා බේරුනේ, SI හිටියානම් එහෙම මේ වැඩේට අම්මගෙන් බීපු කිරිමතක් වෙන්න හොඳටම ගහනවා කියලා. ඊළඟට අපි දකිනවා ලස්සන ගෑන් ළමයෙක් බස් ස්ටෑන්ඩ් එකට එනවා. මේ වෙලාවේ මෙරෝ සෙට් එකක් පෞර්ණමි ළඟට ඇවිල්ලා එයාගෙන් යාළු වෙන්න කැමතිද කියලා ඒක වීඩියෝ කරන්න ගන්නවා. කොහොමද මේ සිද්ධිය දකිනවා මෙතන ඉන්න පොලිස් නිලධාරියෙක්. එයා පොල්ලකුත් අරගෙන මෙතනට ඇවිල්ලා අර මෙරෝ සෙට් එකට ගහලා එයාලව එතනින් පන්නලා දානවා. අන්තිමට පෞර්ණමි කියන ගෑනු ළමයා එයාව බේරගත් එකට අර පොලිස් නිලධාරියාට ගොඩක් තැන්ක් යූ කියලා කියනවා. ඒත් පොලිස් නිලධාරියා නම් මේ ගර්ල්ව ගානකටවත් යන්නේ නැතුව තමයි මෙතනින් යන්නේ. ඊළඟට අපිට පෙන්නනවා සුපිරි කායකකින් බිස්නස් මීටින් එකකට යන ගමන් ඉන්න සනී කියන කෙනාව. සනීට මේ වෙලාවේ ටීනා කියන එයාගේ වයිෆ් කෙන් කෝල් එකක් එනවා. ටීනා මෙයාට කියන්නේ පරක්කු වෙන්න කලින් ඉක්මනටම ඔෆිස් එකට එන්න, තාත්තා යාලට ලොකු ප්‍රොජෙක්ට් එකක් තමයි මේ විදිහට බාර දෙන්න යන්න කියලා. මේ දෙන්නා කතාවෙන් අපිට තේරෙන්නේ සනී ටීනා කියන්නේ ගෙදරට හොරෙන් මැරි කරපු දෙන්නේ. මේ ටීනාගේ තාත්තා කෝටිපතියෙක්. හැබැයි එයා තාමත් සනීට එච්චර කැමති නැහැ. කොහොමනත් එයාගේ දුව ගැන හිතලා අද මෙයාලට ලොකු ප්‍රොජෙක්ට් එකක් බාර දෙන්න සනීට ඔෆිස් එකට එන්න කියලා තියෙනවා. මේ වෙලාවේ සනීගේ කායක කැඩිලා පාර ආයිනේ නතර වෙනවා. දැන් අපි දගෙනවා සනී ඌබේ එක්කට කතා කරලා ඒක එනකල් පාර ආයිනට වෙලා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ මෙතනින් යන ගර්ල් කෙනෙක් එයාගේ සපත්තුවේ ලේස් එක ගැඩ ගහ ගන්න කල් කියලා බෑග් එකක් සනීගේ අතට දෙනවා. ඒත් එක්කම තප්පර 5ක් විතර ගියාට පස්සේ කලින් වෙලාවේ අර ගර්ල්ව බේරගත්ත පොරිනිලධාරියා මෙතනට එනවා. එයා දකිනවා සනීගේ අතේ තියෙන බෑග් එකෙන් ලේ බින්දු වගේක් බිමට වැටෙනවා. මෙයාට මේකෙන් සැකයක් ඇති වෙලා සනීට කියනවා එයාට ඒ බෑග් එක පරීක්ෂා කරන්න ඕන කියලා. ඒත් සනී පොලිස් නිලධාරියා අතින් කියන්නේ ඒ බෑග් එක එයාගේ නෙමෙයි, එතන ඉන්න අනිත් ගර්ල්ගේ කියලා. ඇත්තටම දැන් එතන ගර්ල් කෙනෙක් නැහැ. ගර්ල් බෑග් එක සනීට අල්ලගන්න දීලා එතනින් මාරු වෙලා ගිහිල්ලා. මේ වෙලාවේ පොලිස් නිලධාරියා බෑග් එක පරීක්ෂා කරලා බලනවා. ඒක ඇතුලේ තියෙන මිනිහෙක්ගේ ඔළුවක්. මේක දැක්කට පස්සේ සනීත් හොඳටම බය වෙලා එතනින් දුවලා පැන ගන්න හදනවා. ඒත් දැන් පොලිස් නිලධාරියා සනීව අල්ලගෙන හොඳටම ගහනවා. මේ වෙද්දි මෙතනින් යන ගමන් හිටපු ලෝය කෙනෙකුත් මේ සිද්ධිය දැක්කා. මෙයා රජේ ලෝය කෙනෙක් ඉඳලා ලොකු ගෞරවයක් තියාගෙන ඉන්න කෙනෙක්. දැන් කොහොම හරි මෙයාත් මෙතනට ඇවිල්ලා පොලිස් නිලධාරියා සනීට ගහන එක නතර කරන්න try කරනවා. ඒත් පොලිස් නිලධාරියා නම් ලෝයවත් පැත්තකට තල්ලු කරලා සනීට දිගටම පහර දෙනවා. මේ වෙලාවේ වටේ ඉන්න හැම කෙනෙක්ම මේක බලාගෙන හිටපු හින්දා අර ලෝයට මේක ලොකු අගෞරවයක්. අන්තිමට කොහොම හරි සනී පොලිස් නිලධාරියාව අල්ලගෙන පොලිස් වාහනයට දාගන්න හදද්දි තමයි එයා දැනගන්නේ මේක අර ටීවී නාලිකාවෙන් කරන ප්‍රෑන්ක් එකක් කියලා. ඇත්තරම මේ පොලිස් නිලධාරියෙක් නෙමෙයි. එයා ටීවී නාලිකාවේ වැඩ කරන එක්කෙනෙක් විතරයි. හැබැයි එයා තමයි රංජිත් කියන ෆිල්ම් එකේ ප්‍රධානම චරිතේ. දැන් එයාලට සහයෝගය දුන්නට තැන්ක් යූ කියලා ටීවී නාලිකාවේ කට්ටිය සනීට ගොඩක් තෑගි බෝක දෙනවා. හැබැයි එයාට නම් මේ වැඩේ හින්දා හොතරම මල පැනලා ඉන්නේ. මොකද එයා ගොඩක් වැදගත් මීටින් එකකට යන ගමන් ඉද්දි තමයි මේ සිද්ධිය වුනේ. ටීවී channel එකේ කට්ටියට නම් ඒක ගානක්වත් නැහැ. මේක ප්‍රෑන්ක් එකක් විතරක් කියලා දැනගත්තට පස්සේ අර ලෝයටත් හොඳටම අවුල්.
මොකද නිකම්ම නිකම් ප්‍රෑන්ක් එකක් නිසා එයාගේ ගෞරවයත් නැති වුණා. මේ වෙලාවේ බස් එකේ යන ගමන් හිටපු අර පෞර්ණමී කියන ගර්ලුත් මේ සිද්ධිය දකිනවා. ඒ කියන්නේ එයාත් දැන් දැනගන්නවා කලින් වෙලාවේ එයාව බේරගෙන තියෙන්නේ ඇත්තම පොලිසියෙක් නෙමෙයි නිකම් ප්‍රෑන්ක් කරන කෙනෙක් කියලා. හැබැයි එයා දැන් මෙතනින් යන්නේ රංජිත් දිහා බලලා අමුතු හිනාවකුත් දාලා. ඊළඟට අපි දකිනවා සනීගේ වයිෆ් ටීනා මීටින් එකේ ඉඳලා දිගටම සනීට කෝල් කරනවා එයා මොකද පරක්කු කියලා බලන්න. සනී වෙලාවට වැඩ කරන්නේ නැහැ කියලා ටීනාගේ තාත්තරත් දැන් සනීයක ගොඩක් තරහයි. බලාගෙන ඉඳලා බැරිම දන එයා මීටින් එකට අවිල්ල ඉන්න කට්ටියට කතා කරලා කියනවා වගකීමක් ගන්න බැරි මිනිස්සෙක්ට මේ වගේ ප්‍රොජෙක්ට් එකක් බාර දෙන්න බෑ. ඒකෙහින්ද අද මීටින් එක මෙතනින් ඉවරයි කියලා. තාත්තා ටීනාට කියනවා එයා UK ගිහිල්ලා ආයෙත් මාස දෙකකින් තමයි එන්නේ. ඊට පස්සේ ආයෙත් මේ ගැන කතා කරලා බලමු කියලා. කොහොමද දැන් ටීනාට මේකට ගොඩක් අවුල්. මේ වෙලාවේ තාත්තා යන්න හදද්දිම සනී මෙතනට එනවා. එයා පරක්කුනේ ඇයි කියලා කිව්වට කවුරුත් මේ කතාව ගණන් ගත්තේ නැහැ. දැන් තාත්තා සනීටත් හොඳටම බනිනවා වගකීමක් ගන්න බැරි මිනිස්සෙක් කසාත බඳලා එයාගේ දුව ලොකු වැරද්දක් කරගත්තා කියලා. ඉතින් මේ වැඩේ හින්දා සනීට ගොඩක්ම තරහ අර රංජිත් එක්ක. මොකද නිකම්ම නිකම් ප්‍රෑන්ක් එකක් හින්දා තමයි එයාට වෙලාවට එන්න බැරි වුනේ. ඒකෙන් දැන් මෙයාගේ මුළු අනාගතේම ඉවරයි. ෆිල්ම් එකේ ඊළඟට අපිට පෙන්නනවා රංජිත් එයාගේ අම්මත් එක්ක ඉන්න සිද්ධියක්. ඇත්තටම රංජිත්ට ඉන්නේ මේ අම්මා විතරයි. අම්මා ඇදුම රෝගයට බෙහෙත් ගන්න කෙනෙක්. මේ අම්මා නම් කැමති නැහැ රංජිත් මේ විදියට මිනිස්සුන්ව ප්‍රෑන්ක් කරන වැඩසටහනක් කරනවට. හැබැයි රංජිත් අම්මා අතින් කියනවා එයා මේ විදියට වැඩසටහනක් කරාට චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් වෙන එක තමයි එකම හීන කියලා. ඊළඟ දවසේ උදේ රංජිත් එයාගේ අර වැඩසටහන කරන කට්ටියත් එක්ක උසාවියට එනවා. එතනදී කලින් අර සනීට ප්‍රෑන්ක් කරන තැනට ආපු ලෝයත් සනීව දකිනවා. ඒ සිද්ධියෙන් පස්සේ ලෝය මේ රංජිත් එක්ක ලොකු තරහකින් ඉන්නේ. දැන් එයා විස්තර හොයලා බැලුවාට පස්සේ දැනගන්නවා ඒ විදියට ප්‍රෑන්ක් වුණ කෙනෙක් රංජිත් ළඟ මේ වැඩසටහනට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා. ඒකයි රංජිත් ළඟ උසාවියට ඇවිල්ලා ඉන්නේ කියලා. ඊළඟට අපි දකිනවා ටික වෙලාවකට පස්සේ රංජිත් පාරයින තියලා රැස්වීමක් වීඩියෝ කරන ගමන් ඉන්නවා. මෙතනදී එකපාරටම එයා දකිනවා එදා අර පෞර්ණමීට කරදර කරන්න හදපු මැරව සෙට් එක මිනිහෙක්ට අල්ලගෙන හොඳටම ගහනවා. දැන් ඉතින් මැරව සෙට් එක රංජිත්ව දැක්කොත් ලොකු ප්‍රශ්නයක්. මොකද එයා ඇත්තම පොලිසියෙක් නෙමෙයි කියලා එයාලා දැනගන්නවා. දැන් රංජිත් කරන්නේ ෂේප් එකේ එතනින් මාරු වෙලා බස් එකකට ගොඩ වෙනවා. එයා මේ වෙලාවේ හම්බෙකින් වගේ වාඩි වෙන්නේ පෞර්ණමී ඉන්න සීට් එකෙන්මයි. ඒ විදිහට දෙන්න ටිකක් කතා බහ කරාට පස්සේ දෙන්නගේ අතර යාළු ෆිට් එකක් ඇති වෙනවා. කොහොමද එදා උදව් කරපු වෙලාවෙම පෞර්ණමීගේ හිතේ රංජිත් ගැන පැහැදීමක් ඇති වුණා. දැන් පෞර්ණමීගේ ලස්සන හිනාවයි එයා කතා කරන විදිහයි දැකලා රංජිත්ට පෞර්ණමී ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා. ඊළඟට අපි දකිනවා මේ දෙන්න දැන් හොඳටම පිටලා තියෙන හින්දා නිතරම වගේ හම්බ වෙලා එකට කාලය ගත කරනවා. හැබැයි තාමත් දෙන්නට දෙන්න කැමති කියාගෙන නැහැ. මෙහෙම දවසක් මෙයාලා ෂොපින් මෝල් එකක ඉද්දී අර මැරව සෙට් එක ආයෙත් මෙයාලා දෙන්නව දකිනවා. දැන් උන්ට තේරෙනවා එදා රංජිත් පොලිසියෙක් විදියට බොරුවක් කරලා තියෙනවා කියලා. එයාලා මේ වෙලාවේ දෙන්නව අල්ල ගන්න ආපු හින්දා දෙන්න ෂේප් එකේ එතනින් මාරු වෙලා යනවා. ඊළඟට අපිට පෙන්නනවා අර සනී කියන කෙනා ගොඩක් රෑ වෙලා එයාගේ ගෙදරට එන විදිය. කොහමරි සනීව දැක්කට පස්සේ එයාගේ වයිෆ් ටීනා නම් හොඳටම හිනා වෙනවා. මොකද එයා දැන් තමයි එදා කට්ටිය සනීට කරපු ප්‍රෑන්ක් එක ටීවී එකෙන් දකින්නේ. මේ වෙලාවේ සනීට ආයෙත් ඒක මතක් වෙලා හොඳටම තරහ යනවා. මොකද ඒ ප්‍රෑන්ක් එක හින්දා තමයි එයාට ගොඩක් දිනු වෙන්න තිබ්බ chance එකක් නැති වුණේ. සනී මේ වෙලාවේ ටීනාවත් හොඳටම බනිනවා ඔයත් මාව විහිළුවකට ගත්තද ඔය මගුල හින්දා තමයි එදා වෙලාවට මීටින් එකට එන්නත් බැරි වුණේ කියලා. ඉතින් ඊළඟ දවසේ රංජිත් පෞර්ණමී එක්ක රෙස්ටුරන්ට් එකක ඉද්දී මේ සනී එයාලව දකිනවා. දැන් කට්ටිය යන කල් ඉඳලා සනී රංජිත්ව ෆලෝ කරන්න පටන් ගන්නවා. මොකද එයා දැන් හිතන්නේ එදා කරපු දේ වෙනුවෙන් හොඳ පාඩමක් උගන්වනවා කියලා. හැබැයි මේ වෙලාවේ මෙයාට රංජිත්ව මග ඇරුණු හින්දා දැන් නම් මුකුත්ම කරන්න උනේ නැහැ. රංජිත් නම් තාමත් මේ සිද්ධිය ගැන දන්නේ නැහැ. මේ වෙලාවේ එයා පෞර්ණමීත් එක්ක ඇවිදගෙන යද්දී එයාගේ තාත්තා මගට එයියාව ගන්න ඒක හින්දා එයා මෙතන ඉඳලා තනියම යන්නම් කියලා. දැන් රංජිත් පෞර්ණමී යන කල් ඉඳලා එයාගේ කැමරාවෙන් එක වීඩියෝ කරන්න පටන් ගන්නවා. පෞර්ණමීත් මේක දැකලා හිනාවක් දාලා කියනවා එහෙම වීඩියෝ කරන්න එපා කියලා. ඒකෙන්ද රංජිත් එකපාරටම කැමරාව සයිඩ් එකට හරව ගන්නවා. ඒත් එක්කම අපි දකිනවා මෙතන තියෙන බිල්ඩින් එකක් උඩ මිනිස්සු සෙට් එකක් එකතු වෙලා එක මිනිහෙක්ව මරලා දාන සිද්ධියක්. මේක හම්බෙන් වගේ අර රංජිත්ගේ කැමරාවේ රෙකෝඩ් වුණා. හැබැයි එයා ඒක දැක්කේ නැහැ. ඊළඟට අර මිනිහව මරපු සෙට් එක ඒ මිනිහා අරගෙන එද්දී එකපාරටම කායක ඩිකියක් ඇරුණු හින්දා මිනිය ඩිකිය ඇතුළට දාලා එතනින් මාරු වෙනවා. මේ කායක අයිති අර සනීද. එයා මේ ගැන දන්නේ නැති හින්දා දැන් කායක අරගෙන එදෙනින් යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ෆිල්ම් එකක් ෂූට් කරන සිද්ධිය. ඒ සිද්ධිය තමයි දුෂ්ටයෙක් ඇවිල්ලා අලුතින් මැරිගල්ලා ඉන්න කපල් එක්කට පිහියකින් ඇනලා ඒ දෙන්නව මරලා දාන සිද්ධිය. මේ ෂූට් එක අතරදී රංජිතුත් මෙතනට ඇවිල්ලා ඒක බලාගෙන ඉන්නවා.
හැබැයි ආයතනට ඇවිල්ලා හිටිය නිෂ්පාදකයෙක්ව හම්බෙන්න. මොකද රංජිත් ලියලා තිබ්බ පිටපතක්ේ නිෂ්පාදකයාට පෙන්නලා ඒකෙන් ෆිල්ම් එකක් කරන්න තමයි රංජිත් try කරන්නේ. හැබැයි මුල්ම පිටපතර මේ නිෂ්පාදකයා කැමති වුණේ නැහැ. ඒකින්ද යාළඟ තවත් පිටපතක් තියෙනවා කියලා ඒකත් රංජිත් නිෂ්පාදකයා අතින් කියනවා. එයා කිව්වේ මේක රියල් ලයිෆ් ස්ටෝරි එකක් කියලා. ඒ කියන්නේ මේක රංජිත්ගේ ජීවිතේ කතාව. නිෂ්පාදකයාත් කියනවා මේ කතාව එයා අතින් කියන්න කියලා. ඉතින් දැන් ෆිල්ම් එකේ මෙතන ඉඳලා පෙන්වන්නේ රංජිත් එයාගේ ෆිල්ම් එකට ගන්න හිතාගෙන ඉන්න නළු නිළියම එයාගේ ජීවිතේ මේ වෙනකල්ම වෙච්ච සිද්ධි රඟපාන විදිය. දැන් ඔයාලා හොඳට මතක තියාගන්න රංජිත්ගේ පෞර්ණමීගේ ආදර කතාවේ දැන් ලොකු කාලයක් ගිහිල්ලා ඉවරයි. මේ වෙලාවේ එයා ඒ කතාව නිෂ්පාදකයාට කියනවා. ඒ කියන්නේ මේ හැම දෙයක්ම දැනටමත් වෙලා ඉවරයි. දැන් අපිට පෙන්වන්නේ රංජිත්ගේ ෆිල්ම් එකේ විදියට පෞර්ණමී රංජිතුයි දෙන්නා. මුලින්ම රංජිත්ට පෞර්ණමීව හම්බ වෙන්නේ අර මැරව සෙට් එක එයාට කරදර කරන්න ආපු සිද්ධිය. එතන ඉඳලා දෙන්න අතර යාළුකමක් ඇති වෙලා මෙයාලා හොඳට අඳුර ගන්නවා. සනීට ප්‍රැන්කේ කරන සිද්ධියත් අර ලෝයගේ හිතේ රංජිත් ගැන තරහ ඇති වෙන විදිහත් මේ හැම දෙයක්ම රංජිත්ගේ මේ ෆිල්ම් එකෙත් තියෙනවා. ඉතින් දවසක් සනී කායකේ යන ගමන් ඉද්දි එයා රංජිත්ව දකිනවා. එයාගේ හිතේ රංජිත් එක්ක තියෙන තරහට මේ වෙලාවේ මෙතන පොලිසිය ඉන්නවද කියලාවත් බලන්න නැතුව රංජිත්ට ගහන්න හදනවා. හැබැයි ඊළඟට පොලිසිය කට්ටිය මේ දෙන්නවම අරගෙන යනවා පොලිස් ස්ටේෂන් එකට. ටික වෙලාවක් ගියාට පස්සේ ලෝය කෙනෙක් එතනට එනවා සනීට අප දෙන්න. අර ටීනාගේ තාත්තා ලොකු සල්ලිකාරයෙක් ඉඳා එයා තමයි මේ ලෝය මෙතනට එවලා තියෙන්නේ. ලෝය කතා කරාට පස්සේ ඔයිසි කැමති වෙනවා සනීව නිදහස් කරන්න. ඒත් එයාලා සනීට හොඳටම බනිනවා ආයෙත් පොලිසිය ඉස්සරහදී ඒ විදිහට පාර දාලා අහුවෙන්න නම් එපා කියලා. හැබැයි මේකෙන් සනීගේ හිතේ රංජිත් ගැන තියෙන තරහ නම් අඩුුනේ නැහැ. දැන් සනියා බහු යන්න හදද්දී පොලිස් නිලධාරියෙක් දකිනවා සනීගේ කායකේ ඩිකියෙන් ලේ වගේක් වැටෙනවා. එයා සනී ලඟවම ඩිකේ පරීක්ෂා කරද්දී දකිනවා ඒක ඇතුලේ තියෙන මිනිය. සනීටත් මේකට ගොඩක් පුදුමයි. මොකද කලින් දවසේ අර මැරව සෙට් එක මේක එයාගේ ඩිකියට දැම්ම කියලා තාම සනී දන්නේ නැහැ. මෙයා මේකට ගොඩක් බය වෙලා මෙතනින් පැනලා යන්න try කරනවා. හැබැයි පොලිසිය කට්ටියට පුළුවන් වෙනවා සනීව අත්අඩංගුවට ගන්න. ඉතින් පොලිසිය අර මිනිය පරීක්ෂා කරාට පස්සේ ඒ මරලා දාලා තියෙන්නේ විජේ ඇන්ටනි කියලා මේ ටවුන් එකේම ගොඩක් වැදගත් ලෝයෙකෙනෙක්. ඊළඟට අපි දකින්නවා ටීනාගේ තාත්තා එයාගේ ලෝයෙට කතා කරනවා. තාත්තා කියන විදිහට එයා සනීට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒත් එයාට එයාගේ දුව අඬන විදිහත් බලාගෙන ඉන්න බෑ. ඒකෙහිඳ මොන දේ කරලා හරි මිනිහට අප ගන්න කියලා තමයි මෙයා ලෝය අතින් කියන්නේ. හැබැයි ඉතින් මේක මිනිමරුම් කේස් එකක් ඉඳ අප ගන්න එක ගොඩක් අමාරුයි කියලා ලෝය කියනවා. ඉතින් කොහොම හරි පොලිසිය හොයාගන්නවා එදාර මැරව සෙට් එක සනීගේ කායකට මේ මිනිහ දාන එකේ CCTV දර්ශන. මේකින්ද සනීට අප ගන්න එක එච්චර අමාරුනේ නැහැ. හැබැයි තාම මිනිමරුව කවුද කියලා දන්නේ නැති හින්දා නඩුව තාමත් ඉවර නැහැ. මේ අතර එදා අර රංජිත් එයාට කරපු ප්‍රැන්ක් එක හින්දායි මේ සිද්ධිය වෙද්දිත් රංජිත් පොලිසිය හිටපු හින්දායි සනී මේකටත් සැක කරනවා රංජිත් වෙන්නේ නැති මේකත් කරේ කියලා. ඒ මැදියට දැන් ටීනාගේ තාත්තා සරින් සරයට කෝල් කරලා සනීට හොඳටම බනිනවා. ඉතින් ඊළඟට අපි දකිනවා රංජිත් පෞර්ණමී දෙන්න හම්බ වෙලා කතා කර කර ඇවිදගෙන යන විදිය. මේ වෙලාවේ පළවෙනි පාරට රංජිත් පෞර්ණමීට ආදරේ කියලා කියනවා. හැබැයි රංජිත් හැම වෙලාවෙම ප්‍රැන්ක් කරන හින්දා පෞර්ණමී මුලින්ම අහනවා මේකත් එයාගේ ප්‍රැන්ක් එකක්ද කියලා. රංජිත් කියනවා මේක ප්‍රැන්ක් එකක් නෙමෙයි ඇත්තටම එයා කිව්වේ එයාගේ හදවතේ තියෙන දේ කියලා. පස්සේ පෞර්ණමීත් කියනවා එයාත් රංජිත්ට කැමැත්තෙන් ඉන්න කියලා. ඉතින් මෙහෙම ටික දවසක් ගෙවිලා යනවා. දවසක් මේ දෙන්නා පාරේ කතා කර කර යද්දී එකපාරටම කායකෙන් ඇවිල්ලා මෙයාලව හප්පන්න හදනවා. ඒ කායකේ හිටිය අර සනී. දැන් මිනිහා ආයෙත් කායක අනිත් පැත්තෙන් හරවගෙන එනවා මෙයාලව හප්පන්න. හැබැයි රංජිත්ට පුළුවන් වෙනවා පෞර්ණමීවත් අරගෙන මෙතනින් පැනගන්න. මේ වෙලාවේ දෙන්න අත් දෙක අල්ලගෙන ඉද්දි එකපාරටම අර රංජිත් එක්ක තරහා ලෝය මෙතනට ඇවිල්ලා පෞර්ණමීගේ අතින් අල්ලගෙන යාව අරගෙන යනවා. දැන් තමා රංජිත් දැනගන්නේ පෞර්ණමී කියන්නේ ඒ ලෝයගේ දුව කියලා. මේ සිද්ධියෙන් පස්සේ පෞර්ණමී රංජිත්ව හම්බ වෙන්නේ නැහැ. අඩු ගාන යාට කෝල් එකක්වත් යන්නේ නැහැ. මේ හිඳව රංජිත් ඉන්න ගොඩක් අවුලයි. ඉතින් ආයෙත් අපට ඇත්තම සිද්ධිය පෙන්නද්දී රංජිත් නිෂ්පාදකයා අතින් කියනවා සර් එදායින් පස්සේ ආයෙත් මට පෞර්ණමීව හම්බ වුණේ නැහැ. මෙතනට එනකල් හැම සිද්ධියක්ම එයාගේ ජීවිතයට වුණ ඇත්තම සිද්ධි කියලා. හැබැයි එයා නිෂ්පාදකයා අතින් දැන් කියන්න යන්නේ මෙතන ඉඳන් හිතලා ලිව්ව කතාවක්. ඉතින් දවසක් කර සනී රංජිත්ගේ යාළුවෝ සෙට් එක දැකලා එයාලට හොඳටම ගහනවා. මොකද එදාර ප්‍රැන්ක් එක කරද්දි මේ සෙට් එකත් රංජිත් එක්ක හිටියා. අන්තිමට රංජිත් කොහෙද වැඩ කරන්න කියලා දැනගෙන සනී යනවා රංජිත් වැඩ කරන අර ටීවී නාලිකාවට. හැබැයි නාලිකාවේ කෙනෙක් සනීට කියනවා එයා අපිත් එක්ක කෙලින්ම වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඒ හින්දා මෙතන ප්‍රශ්න ඇති කරන්න එපා. මොකද එහෙම වුණොත් එහෙම මේ ගැන පොලිසියට කියන්න වෙනවා කියලා. දැන් සනී මෙතනින් යන්න කලින් එයාගේ හිතේ තිබ්බ තරහටම එළියේ දින වාහනයකට හොකී පිත්තකින් ගහලා ඒකේ වීදුරු හැම එකක්ම කුඩු කරලා දානවා. ඊළඟට අපි දකිනවා පෞර්ණමීගේ තාත්තා එනවා රංජිත්ගේ අම්මව හම්බ වෙන්න.
එයා අම්මාතින් කියනවා අපි මේ සම්බන්ධයට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒක හින්දා ආයෙත් රංජිත්ව පෞර්ණමීගේ පස්සෙන් එවන්න එපා. එහෙම උනොත් එහෙම බොරු වැරද්දක් පටවලා මිනිහව හිරේට යවන්න පුළුවන් කියලා. ඒත් අම්මත් ලෝයාතින් කියනවා ඔයා ලෝය කෙනෙක් වුණාට මිනිස්සුන්ට ගරු කරන විදිය දන්නේ නැහැ වගේ. නීතිය කියන්නේ ඔයාට විතරක් අයිති දෙයක් නෙමෙයි. ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදන්න එපා කියලා. දැන් ලෝයට හොඳටම මල පැනලා මෙතනින් යනවා. ඊළඟට අපි දකිනවා රංජිත් පෞර්ණමීව හම්බ වෙන්න එයාගේ කොලෙජ් එක ළඟට ඇවිල්ලා ඉන්නවා. හැබැයි තාත්තා දකී කියන බයට පෞර්ණමී මේ වෙලාවේ කැමති වෙන්නේ නැහැ රංජිත් එක්ක කතා කරන්න. මේ කලබලෙත් එක්කම පෞර්ණමී ඉක්මනටම පාර මාරු වෙන්න හදනවා. ඒත් එක්කම පාරේ ආපු ලොරියකට යාව හැප්පෙනවා. පස්සේ රංජිත්ම තමයි එයාව හොස්පිටල් එකට අරගෙන යන්නේ. ඩොක්ටර් එක ඔපරේෂන් එකක් කළා රංජිත්ට කියනවා පුළුවන් ඉක්මනටම ඕපිසිරියෝ ලේ බෝතල් 3ක් හොයාගෙන එන්න කියලා. දැන් ඉක්මනටම මේ ලේ හොයාගන්න ක්‍රමයක් දැනගන්න රංජිත් එයාගේ යාළුවෝ සෙට් එක හම්බ වෙන්න එනවා. හැබැයි අතරමඟදී එයාට එයාගේ අම්මගෙන් කෝල් එකක් එනවා එයාට ගොඩක් අසනීපයි ඉක්මනටම ගෙදර එන්න කියලා. දැන් රංජිත් ලේ හොයන එක පැත්තක දාලා එයාගේ ගෙදරට යනවා. මේ වෙද්දි අම්මට සිහිය නැහැ. එයා දකිනවා අම්මගේ ලෙඩේට බොන බෙහෙත් ඉවරලා හින්දා තමයි අම්මට අසනීප වෙලා තියෙන්නේ කියලා. රංජිත් ඉක්මනටම අම්මාව තරගෙන හොස්පිටල් එකට යනවා. එයා එහෙම ටික වෙලාවක් බලාගෙන ඉද්දී අම්මා හරි පෞර්ණමී හරි කවුරු හරි දෙන්නගෙන් එක්කෙනෙක් මැරිලා මිනිහා එළියට අරගෙන එනවා. හැබැයි ඒ මැරුණේ කවුද කියලා මේ වෙලාවේ පෙන්වන්නේ නැහැ. ඉතින් රංජිත් ලියපු ෆිල්ම් එක මෙතනින් ඉවරයි. ඒත් නිෂ්පාදකයා රංජිත්ට කියනවා ඔයාගේ කතාව නම් ගොඩක් හොඳයි. ඒත් අන්තිම කෑල්ල පැහැදිලි මන්ද කියලා. මොකද අර සනීට මොකදුනේ කියලාවත් ෆිල්ම් එකේ අගදී පෙන්වන්නේ නැහැ. ඒක හින්දා නිෂ්පාදකයා කියනවා ෆයිට් සීන් ටිකක් එහෙම දාලා කතාව අලුතෙන් ලියන්න. ඒ වගේම ෆිල්ම් එකේ අන්තිමට ඔයාගේ අම්මා මැරෙන සීන් එකෙන් ෆිල්ම් එක ඉවර කරන්න කියලා. ඒත් ඉතින් අම්මා මැරෙන එකට නම් රංජිත් කැමති වෙන්නේ නැහැ. පස්සේ නිෂ්පාදකයා එයාට තේරුම් කරලා දෙනවා මේක ෆිල්ම් එකක් විතරයි. ඒක හින්දා ඒ ගැන වැඩි හිතන්න එපා කියලා. ඉතින් ඒ විදිහට දෙන්න කතා බහ කරගෙන රංජිත් ආයෙත් ගෙදර යන්න පිටත් වෙනවා. දැන් මෙතනදලා රංජිත්ගේ ෆිල්ම් එක නෙමෙයි ඇත්තම සිද්ධිය තමයි පෙන්වන්නේ. ඉතින් ෆිල්ම් එක කරන්න නිෂ්පාදකයා කැමති කරව ගත්ත එකට රංජිත්ට ගොඩක් සතුටුයි. එයා මුලින්ම අම්මටත් කෝල් කරලා මේ සිද්ධිය ගැන කියනවා. ඒත් එක්කම එයාට ඔෆිස් එකේ කෙනෙක් කෝල් කරලා කියනවා ඉක්මනට යාව හම්බෙන්න එන්න කියලා. එයා ඔෆිස් එකට ගියාට පස්සේ රංජිත් එක්ක එකට වැඩ කරන කෙනෙක් කියනවා සනී කියලා කෙනෙක් ඔෆිස් එකට ඇවිල්ලා එයාගේ යාළුවන්ට හොඳටම ගහලා ගියා කියලා. මේ කතාව අහලා රංජිත් ෂොක් වෙනවා. මොකද ඒක එයා අර ෆිල්ම් එකේ කතාවේ ලියපු සිද්ධිය. කතාවේ විදිහටම සනී මෙයාලගේ වාහනයකුත් කුඩ ගල්ලා දාලා තමයි ගිහිල්ලා තියෙන්නේ. රංජිත්ට පුදුමයි ෆිල්ම් එකේ කතාව ඇත්තටම මෙහෙම වෙන එකට. එයා දැන් දන්නවා ඊළඟට අර ලෝය එයාගේ අම්මව හම්බෙන්නේ ඇයි කියලා. දැන් මෙයා කරන්නේ අම්මට කෝල් කරලා ඉක්මනටම ගෙදර යන්න පිටත් වෙනවා. හැබැයි එයා යද්දී ලෝය ඇවිල්ලා අම්මට කතා කරලා ආපහු යනවා. රංජිත් අම්මගෙන් විස්තරය ඇහුවට පස්සේ දැනගන්නවා ලෝය එයාට කියලා තියෙන්නේ එයා ෆිල්ම් එකේ කතාවේ ලියපු දේවල්මයි කියලා. ඒ කියන්නේ එයා ෆිල්ම් එකක් විදිහට ලියපු දේවල් දැන් ඇත්තටම වෙනවා. ඊළඟට අපි දකිනවා මේ ගැන කතා කරගන්න රංජිත් එක මනෝවෛද්‍යවරයෙක්ව හම්බෙන්න එනවා. හැම විස්තරයක්ම එයාට කිව්වට පස්සේ මනෝවෛද්‍යවරයා මෙයාට කියනවා අපේ ජීවිතේ සමහර සිද්ධි අපිට හොඳට පුරුදුයි කියලා දැනෙන එක සාමාන්‍ය දෙයක්. ඒ සිද්ධි ඒ විදිහටම වෙන එක නතර කරගන්න ඕන නම් පුළුවන් තරම් ඒ සිද්ධියට මැදිහත් වෙන්නේ නැතුව ඉන්න බලන්න කියලා. ඉතින් එදා ගෙදර ගිහිනුත් රංජිත් මේ ගැනමයි කල්පනා කරන්නේ. මොකද ෆිල්ම් එකේ ලියලා තියෙන දේවල් ඇත්ත වුණොත් එහෙම පෞර්ණමීට හරි එයාගේ අම්මට හරි මැරෙන්න වෙනවා. අන්තිමට ඉතින් දැන් මෙයාට මේ ගැනම කල්පනා කරලා නිින්ද යන්නේ නැහැ. රංජිත් දැන් කරන්නේ නිදිපෙත්තක් එහෙම බීලා එයාගේ පරණ වීඩියෝ ටිකක් බලන්න ගන්නවා. දැන් රංජිත් බලන්නේ එදා අර පෞර්ණමී යද්දි රෙකෝඩ් කරපු වීඩියෝ එක. හැබැයි ඒකේ අර මිනිහව මරණ කෑල්ල එද්දි රංජිත්ට නිදිමත හැදිලා එයා එහෙමම නිදාගන්න යනවා. කොහමද ඊළඟ දවසේ උදේ නැගිට්ටාට පස්සේ මෙයාට මේක මතක් වෙලා ආයෙත් වීඩියෝ එක ප්ලේ කරලා බලනවා. මෙයා දැනගන්නවා මේ මරලා දාපු කෙනාගේ මිනිහ තමයි එදා අර සනීගේ ඩිකියේ තිබිලා පොලිසිය හොයාගත්තේ කියලා. ඒ කියන්නේ මෙයා රජයේ ගොඩක් වැදගත් ලෝය කෙනෙක්. රංජිත් මේ වෙද්දිත් දන්නවා මේ කේස් එක ගැන කතා කරන්නේ අර පෞර්ණමීගේ තාත්තා කියලා. ඒකින්ද මෙයා දැන් මේ වීඩියෝ එක බාර දෙන්න කියලා හිතාගෙන එයාව හම්බ වෙන්න යනවා. හැබැයි පෞර්ණමීගේ සිද්ධියෙන් පස්සේ රංජිත් එක කතා කරන්නවත් ලෝය කැමති වෙන්නේ නැහැ. මිනිහා මේක chance එකක් කරගෙන එයාට කරදර කරන්න හැදුවා කියලා රංජිත්ව පොලිසියට බාර දෙනවා. ඊළඟට අපි දකිනවා රංජිත්ව බේරගන්න එයාගේ අම්මත් පොලිසියට ඇවිල්ලා. හැබැයි පොලිනදාරියෙක් කියනවා මේක SI ගෙන් ආපු නියෝගයක් හින්දා කේස් එක බරපතලයි. ඒකෙන් හින්දා මොනවා හරි දෙයක් කරගන්න ඕන නම් ගිහිල්ලා SI වම හම්බ වෙන්න කියලා. පස්සේ අම්මා එහෙමම SI වත් හම්බ වෙන්න යනවා. එයා කියනවා සර් අපි ගොඩක් අහිංසක මිනිස්සු. අපේ පුතා ලෝයගේ දුවත් එක්ක යාළුනාට එයාට කරදරයක් කරන්න හදලා නැහැ. ඒකෙන් හින්දා කොහොමද එයාව නිදහස් කරන්න කියලා. දැන් අම්මත් එක්ක කතා කරාට පස්සේ SIටත් ටිකක් අවුල්. එයා මේ ගැන කතා කරලා බලන්නම් කියලා පෞර්ණමීගේ තාත්තට කෝල් එකක් ගන්නවා.
එස්.අයි කියනවා සර් අර කොල්ලගේ අම්මා ඔයාගෙන් සමාව ගන්න කැමති මේකට නඩුවක් කරනොත් එහෙම ඔයාගේ දුවටත් ඒක හොඳ නැති හින්දා ප්‍රශ්නේ මෙතනින් ඉවර කරලා දාමු කියලා. පස්සේ ලෝය කියනවා එයාට හොඳ දෙයක් කරන්න කියලා. ඊළඟට එස්.අයි අම්මාදින් කියනවා නඩුව අයින් කරගන්න ලෝය කැමති වුණා. ඒත් අදින් පස්සේ රන්දිත් පෞර්ණමීගේ පස්සෙන් ගිහිල්ලා අහුනොත් එහෙම එයාව කෙලින්ම හිරේටමයි දාන්න වෙන්නේ කියලා. ඉතින් මේකෙන් පස්සේ අම්මා රන්ජිත්ව බේරගෙන ගෙදරට එක්කගෙන යනවා. අම්මා රන්ජිත් අදින් කියනවා එස්.අයි හොඳ හින්දා තමයි ඔයාව මේ විදියට බේරගන්න පුළුවන් උනේ. ඒකින්ද අද ඉඳලා ටිකක් හිතලා බලලා වැඩ කරන්න කියනවා. මේකත් එක්ක රන්ජිත් හිතනවා අර වීඩියෝ එක එස්.අයිට පෙන්නුවොත් එහෙම ඇත්තම මිනි මරුවන් අල්ලලා දෙන්න පුළුවන් වෙයි කියලා. මෙයා ඊළඟ දවසේම යනවා එස්.අයිව හම්බ වෙන්න. ඒත් එස්.අයිගේ මූණ දැක්කට පස්සේ රන්ජිත් ෂොක් වෙනවා. මොකද වීඩියෝ එකේ අර ලෝයව මරලා දාන්නේ මේ එස්.අයිම තමයි. ඒ හින්දා එයා දැන් මේ වීඩියෝ එක ගැන එස්.අයිට කියන්න යන්නේ නැහැ. හැබැයි රන්ජිත්ගේ අතේ කැමරාවක් තියෙන හින්දා එස්.අයි එක අරගෙන ප්ලේ කරලා බලනවා. වෙලාවට මිනිහා දකින්නේ අර පෞර්ණමීගේ වීඩියෝ කෑල්ල විතරයි. පස්සේ ආයෙත් ඒ ගර්ල්ගේ ෆොටෝ එකක් හරි ළඟ තිබිලා හම්බුනොත් එහෙම හොඳ පාඩමක් උගන්වනවා කියලා එස්.අයි රන්ජිත්ව එලවලා දානවා. රන්ජිත් වීඩියෝ එකත් අරගෙන කෙලින්ම යන්නේ ටීවී චැනල් එකේ වැඩ කරන එයාගේ යාළුවෙක්ව හම්බෙන්න. එයා වීඩියෝ එක පෙන්වුවාට පස්සේ යාළුවා කියනවා මේක දැම්ම ප්‍රසිද්ධ කළොත් එහෙම ඒක චැනල් එකටත් ලොකු ප්‍රශ්නයක්. ඒකින්ද මේක ගැන තවත් හොයලා බලලා හොඳ නිවුස් එකක් හදලාම ප්‍රසිද්ධ කරමු කියලා. දැන් රන්ජිත්ට මතක් වෙනවා එයා ෆිල්ම් එකේ කතාව ලියපු විදියට අද තමයි අර පෞර්ණමී ලොරි එක හැප්පෙන්න තියෙන්නේ කියලා. ඒක වෙන්නේ හරියටම 3:30ට. දැන් වෙලාව 3යි. එයා ඉක්මනටම මේ අනතුර නතර කරන්න හිතාගෙන පෞර්ණමීගේ කොලෙජ් එක ළඟට යනවා. හැබැයි එයා මේ ගැන කියන්න හැදුවට තාත්තා යාලා දෙන්නව දකි කියන බයට පෞර්ණමී කැමති වෙන්නේ නැහැ රන්ජිත් එක්ක කතා කරන්න. දැන් රන්ජිත්ට මතක් වෙනවා අර මනෝවෛද්‍යවරයා කිව්ව කතාව. ඒක තමයි මොකක් හරි සිද්ධියක් වෙන්න යනවා නම් ඒකට මැදිහත් වෙන්න එපා කියන එක. මේ හින්දා රන්ජිත් පෞර්ණමීට පාඩුවේ යන්න කියලා එතනට වෙලා බලාගෙන ඉන්නවා. හිතුව විදියටම ප්‍රශ්නයක් නැතුව පෞර්ණමී පාර මාරු වෙනවා. එයා අර ලොරියට හැප්පුණේ නැහැ. ඒත් එක පාරටම අනිත් පැත්තෙන් ආපු කායකට පෞර්ණමීව හැප්පෙනවා. දැන් රන්ජිත් හිතාගන්න බැහැ ඇයි මෙහෙම වෙන්නේ කියලා. කොහොමද පෞර්ණමීව හැප්පිලා තිබ්බේ අර සනීගේ වයිෆ් ටීනාගේ කායකේ. දැන් රන්ජිත් පෞර්ණමීව ඒ කාර් එකේමයි හොස්පිටල් එකට අරගෙන යන්නේ. මෙයා ලෝයටත් කෝල් කරලා කියනවා එයාගේ දුව ඇක්සිඩන්ට් වුණා කියලා. ඒ අතරේ ටීනත් එයා අතින් ගර්ල් කෙනෙක්ව ඇක්සිඩන්ට් වුණා කියලා සනීට කෝල් කරලා කියනවා. මේ වෙලාවේ රන්ජිත් ගොඩක් බයෙන් එයාගේ අම්මටත් කෝල් කරලා බලනවා එයාටත් අර ෆිල්ම් එකේ ලියපු විදියට දැන් ප්‍රශ්නයක්ද කියලා. ඒත් අම්මට නම් තාම මුකුත්ම අමාරුවක් නැහැ. දැන් ලෝය හොස්පිටල් එකට ඇවිල්ලා රන්ජිත්ට ගහන්න හදනවා එයාගේ දුවට මොකක්ද මේ කරේ කියලා. පස්සේ හැබැයි ටීන තමයි රණ්ඩුව නතර කරන්නේ. ඒත් එක්කම සනීත් හොස්පිටල් එකට යනවා. එයාටත් තාම රන්ජිත් එක්ක තිබ්බ තරහ පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. පොරත් මේක හොස්පිටල් එකද කියලා බලන්නවත් නැතුව රන්ජිත්ව අල්ලගෙන හොඳටම ගහනවා. මේ අතර එක පාරටම ස්පෙෂල් නිවුස් එකක් ටීවී එකට පෙන්නනවා. ඒ පෙන්නන්නේ රන්ජිත් එයාගේ යාළුවට දුන්න අර නිවුස් එක. නිවුස් එකේ කියනවා රන්ජිත්ින්ද තමයි මේ අපරාධය පිටිපස්සේ ඉන්න ඇත්තම මිනි මරුවව අල්ලගන්න පුළුවන් වුණේ කියලා. දැන් එතන ඉන්න හැමෝටම මේ ගැන ගොඩක් පුදුමයි. විශේෂයෙන්ම සනීට. මොකද මේක එයාට විරුද්ධව තියෙන නඩුවක් හින්දා මේ වීඩියෝගෙන් ඔප්පු වෙනවා ඇත්තටම මේ මිනිස්සයව මැරුවේ කවුද කියලා. මේකත් එක්ක සනීගේ හිතේ රන්ජිත් ගැන තිබ්බ තරහ සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ රන්ජිත් ලියපු ෆිල්ම් එකේ විදියටම ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා කියනවා ඉක්මනටම පෞර්ණමීට දෙන්න ලේ බෑග් තුනක් ඕන කරලා තියෙනවා කියලා. රන්ජිත් ඒගාම මෙතනින් යනවා ඕ පොසිටිව් ලේ තියෙන කෙනෙක් හොයාගෙන. හැබැයි ඊට පස්සේ අපි දකිනවා සනීගේ ලේ ඕ පොසිටිව් කියලා එයා ඉදිරිපත් වෙනවා පෞර්ණමීට ලේ දෙන්න. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා මේ ටවුන් එකේ ඉන්න ලොකු දේශපාලඥයෙක් අර එස්.අයිට කතා කරනවා. ඒකෙන් අපිට තේරෙනවා ඒ දෙන්නගේ ප්‍රශ්නයක් හින්දා තමයි එස්.අයි අර ලෝයව මරලා දාලා තියෙන්නේ කියලා. හැමදාම දැන් එස්.අයිට කියන්නේ මොන දේ කරලා හරි මේ කේස් එකෙන් ගැලවෙන්න විදියක් හොයාගන්න කියලා. ඉතින් ටික වෙලාවකට පස්සේ ෆිල්ම් එකේ විදියටම රන්ජිත් එයාගේ අම්මා කෝල් කරලා කියනවා එයාට හොඳටම අසනීපයි ඉක්මනටම ගෙදරෙන්න කියලා. ඒගාම ලේ හොයන එක පැත්තක දාලා රන්ජිත් එයා ගෙදරට යනවා. හැබැයි ඒ වෙද්දිත් අර එස්.අයි මැරෝ සෙට් එකත් එක්ක යාළයා ගෙදරට ඇවිල්ලා. එයාලා දැන් කියනවා උඹ කරපු වැඩේ හින්දා තමයි අපේ ඇත්ත එළියුනේ. ඒකේ හින්දා දැන් උඹම මැදිහත් වෙලා මේකත් උඹේ එක ප්‍රැන්ක් එකක් විතරයි කියලා නිවුස් එකක් හදපන්. එහෙම නැත්තම් එහෙම උඹවයි අම්මවයි දෙන්නම මෙතන ඉවරයක් කරලා දානවා කියලා. ඒත් සනී එක දිගටම කියන්නේ දැන් එහෙම දෙයක් කරන්න බෑ. ඒකට ගොඩක් පරක්කු වැඩි කියලා. පස්සේ එස්.අයි යාගේ සෙට් එකත් එක්ක රන්ජිත් යාගේ අම්මව අරගෙන යන්න දෙන්න නැතුව එයාට හොඳටම ගහනවා. ඒත් රන්ජිතුත් පුළුවන් හැම විදියකටම අර මැරෝ සෙට් එකත් එක්ක ෆයිට් කරනවා. ඒ විදියට එයාට පුළුවන් වෙනවා මැරෝ සෙට් එක ඉවරයක් කරලා දාලා අම්මව අරගෙන හොස්පිටල් එකට යන්න. හැබැයි ටික වෙලාවකට පස්සේ රන්ජිත් ලියපු ෆිල්ම් එකේ විදිහටම ડોක්ටර්ලා කවුරු හරි කෙනෙක්ව එළියට අරගෙන එනවා. රන්ජිත් මේක දකිනවත් එක්කම එක පාරටම බිමට ඇදගෙන වැටෙනවා. මොකද එයාත් මේ වෙද්දි හොඳටම ගොටි ගාලා හිටියේ.
දැන් අපි දකිනවා පෞර්ණමී තමයි එහෙම එළියට අරගෙන එන්නේ කියලා. ලෝය දංගයාව මේ හොස්පිටල් එකේ ඉඳලා වෙන හොස්පිටල් එකට අරගෙන යනවා. ඉතින් මේකෙන් ටික වෙලාවකට පස්සේ රංජිත්ට සිහි එනවා. දැන් අම්මට ප්‍රශ්නයක් නැහැ. අම්මා රංජිත් ළඟට ආවට පස්සේ රංජිත් අහනවා පෞර්ණමීට කොහොමද කියලා. අම්මා කියනවා පුතේ ආයෙත් ඔයා පෞර්ණමී ගැන හිතන්න එපා. ඒක ඔයාගේ ජීවිතේ එක අත්දැකීමක් කියලා හිත හදාගන්න. ඔයාට යාව අයිති නැතුව ඇති. අද ඉඳලා ඔයා ඔයාගේ අනාගතය ගැන හිතලා වැඩ කරන්න මොන දේ වුණත් අම්මා ඔයා ළඟින්ම ඉන්නවා කියලා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ රංජිත් මේක චිත්‍රපටයක් විදියට හදලා අද තමයි ෆිල්ම් එකේ මංගල දර්ශනය පෙන්වන දවස. ඒක බලපු හැමෝම ගොඩක් කැමති වෙනවා ෆිල්ම් එකේ කතාවට. කට්ටියම රංජිත්ට සුබ පතන් හදද්දි රංජිත් දකිනවා පෞර්ණමීත් මේක බලන්න ඇවිල්ලා ඉන්නවා කියලා. එදා හොස්පිටල් එකෙන් ගියාට පස්සේ අද තමයි දෙන්න මුලින්ම හම් වෙන්නේ. හැබැයි ඇක්සිඩන්ට් එකෙන් පස්සේ පෞර්ණමීගේ එක කකුලක් පණ නැහැ. එයා ඇවිදින්නේ කැචර්ස් එකකින්. ඒත් හැබැයි රංජිත් ජීවිතේ නම් පෞර්ණමී ගැන ආදරේ තාමත් අඩු වෙලා නැහැ. පේන විදියට දැන් අර ලෝයත් මේ දෙන්නට කැමති. ඉතින් ෆිල්ම් එක ඉවර වෙන්නේ ෆිල්ම් මෝල් එකේ ඉඳලා මේ දෙන්න එකටම අත් දෙක අල්ලගෙන ඇවිදගෙන යන සිද්ධියත් එක්ක. එහෙනම් ඔයාලා මොකද මේ වීඩියෝ එක ගැන හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි තාමත් අපේ channel එක subscribe කරලා නැති කවුරු හරි ඉන්නවා නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක දෙකටම එකතු වෙන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි ඊළඟ review එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.